අයිබවා යාලු තාම ආරියෝ ඇපේ සබස්ක්‍රයිබ් කල නැත්තම් දැන්ම සබස්ක්‍රයිබ් කරලා මේ වීඩියෝ එකට අනිවාර්යයෙන්ම ලයික් එකක් දාගෙන යන්න. එක්ස්ප්‍රස් ප්‍රොයල් නෞකාව නම් ගිල්ලා ඉවරයි. හැබැයි ඒක ගිලිමින් තියෙන අවස්ථාවේදී වගේම රටේ වෙරළට ඒකේ විවිධ අපද්‍රව්‍ය ගලාගෙන එන අවස්ථාවේදී ඒ ඔක්කොම සිද්ධි පීමිහංස මාලිගේ සිද්ධියෙන් යට ගියා කියලා ඔයාලා හොඳටම දන්න කාරණයක්. ඉතින් ඒ බව ජාත්‍යන්තර සංගරාවකිනුත් ඔප්පු කරලා තිබුණා. මේ කියන්නේ ලංකාවේ නැවට වඩා පියුමි ප්‍රසිද්ධයි කියන කතාව සහ නැවේ සිද්ධිය පියුමිගේ සිද්ධියෙන් වසන් වුණා කියන කතාව. කොහොම හරි දැන් ඔය සිද්ධි දෙක තුනම ඉවරයි කියලා හිතුවට එක්ස්ප්‍රස් පර්ල් ලෞකාවෙන් කරන ලද හදිය නම් දැම විරණ පාටක් නැහැ. මොකද බලන දකින හැමතැනම එක්ස්ප්‍රස් පර්ල් ලෞකාවෙන් සාගරයට කරපු ඒ මහ විනාශය අපිට දැක ගන්නට පුළුවන්. ඉතින් කැස්පෑවෝ ඒ වගේම අපි ගොඩක් ආදරය කරන සමුද්‍ර ජීවීන් ගොඩක් මේ නිසා වෙරළට ගහගෙන එනවා ඔයාලට දකින්න පුළුවන්. සමහරක් කියන්න පුළුවන් මාළු කකා නැවෙන් මැරෙන මාළු ගැන බොරුවට දුක් වෙන්න එපා කියලා. ඒක වෙනම කතාවක්. ඒක ගැන අපි මෙහිදී කතා කරන්න යන්නේ. මොකද අපි මාළු කනවා තමයි. ඒ වුණාට එහෙම තියෙද්දී ජෛව විවිධත්වයට පහරක් එල්ල කරපු මේ සිද්ධිය හරහා වෙන සමුද්‍ර දූෂණය, කොරල් පර දූෂණය වගේම එම සමුද්‍ර මත්ස්‍ය සම්පතට සිදුවන හේ හානිය මෙහිදී අපිට තක්සේරු කරන්න බෑ. කොහොම හරි අපිට දැන් දරා ගන්න බැරි පාඩුවක් වෙලා වගේ තමයි ආරුවේ අපිට හිතෙන්නේ. අපිට විතරන්නේ මේ මුළු මහත් ලෝකයටම මේ එක්ස්ප්‍රස් පර්ල් ලෞකාව හරහා තිබිච්ච සිදුවෙච්ච පාඩුව ඉතාමත් මහත්. ඉතින් ඔයාලා මොකද ඒ ගැන හිතන්නේ? දාන්න කමෙන්ට් එකක් පල්ලා ඇතින කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා මේ සිද්ධිය ගැන වගේ යාළුවටත් කියන්න අමතක කරන්න එපා.